ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර අවසන්ව තවට කොදෙව් බිමේ තිබුණු ටෙස්ට් තරගාවලිය ශ්‍රීලංකා කණ්ඩායමට තරගාවලිය සම කරන්න පිටින් පන්දුවෙන් වැඩපෙන්නපු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ වතාවේ ශ්‍රීලංකා සංචිතයෙන් කැපිලා ගිහින් තියෙන විදිය තමයි පේන්න තියෙන්නේ. ගීවතාවේ තරගාවලිය වේග පන්දු යවන්න විදියට හොඳටම කළ ලහිරු කුමාර් වගේම කසුන් රාජිතත් මේ වතාවේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙලා නැහැ. එවගේම ගීවතාවේ ප්‍රතිකරුවෙක් විදියට තරගාවලිය හොඳටම කළ කුසල් මෙන්ඩිස්ටත් තරගාවලිය අවසන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙන්න තීරණාත්මක ඉනිමක් සෙල්ලම් කළ කුසල් ජනිත් පෙරේරාටත් මෙවතාවේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙන්න හැකියාව ලැබිලා නැහැ. නායක දිමුත් කරුණාරත්නේක ප්‍රතිකරුව විදියට පැතුම් නිශ්ශංක, ඔසන්ද ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, රොෂෙන් සිල්ලා තමයි මේ සංචිතයට ඇතුළත් වෙලා ඉන්නේ. ප්‍රධාන කඩළු රකින ප්‍රතිකරුවා විදියට නිරෝෂන් දික්වැල් ඇතුළත් වෙද්දී දිනේෂ් චන්දිමාලුත් කණ්ඩායමට එකතු වෙන්නේ කඩළු රකීමේ හැකියාව තියෙන ප්‍රතිකරුවෙක් විදියට. ශ්‍රී ලංකා සංචිතයට තුංගිරියව ක්‍රීඩකයෝ විදියට දසුන් ශානක, ධනංජයද සිල්ලා, වනිදු හසරංග එක්ක රමේෂ් මෙන්දිස් ඇතුළත් කරලා තියෙනවා. තුංගිරියව දඟපන්දු යවන්නන්ට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ප්‍රධාන දඟපන්දු යවන්න වෙන්නේ ලසිත් ඇබුල්දෙනිය. කොදෙව් කණ්ඩායම එක්ක ටෙස්ට් තරගාවලිය ගොඩක් කලාවට වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා එක්ක ප්‍රතිඵලය තීරණය වෙන්න පුළුවන්. මෙවතාවේ ලක්මාල් එක්ක විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු තමයි වේග පන්දු යවන්න විදියට සෙල්ලම් කරන්නේ. අපි බලමු මේ සංචිතයේ ක්‍රීඩකයන් මොන විදියට බංග්ලාදේශයේ ඉඳන් ජයග්‍රහී මතකයක් එක්ක ආපු කොදෙව් කණ්ඩායම කොහොමද දමනය කරයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.